අයිබවන් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. 2024 එහෙම නැත්නම් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබට වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ එළඹෙන සුබ අලුත් අවුරුද්දේ හැමෝම බලාගෙන ඉන්නවා ඔබේ ලග්නයට ඇති වෙන්නේ කොයි වගේ බලපෑමක්ද කියලා. පොදුවේ ලෝකායත ජ්‍යොතිෂයට අනුව ගත්තොත් එහෙම රටට ලෝකෙට තවම හොඳ තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. එහෙනම් රටට ලෝකයට හොඳ තත්ත්වයක් නෙවෙයි නම් තියෙන්නේ ඒක මැද්දේ අමාරුවෙන් හරි අපේ ජීවිත හොඳ තැනකට ගන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව තමයි අපි මේ විමසලා බලන්නට උත්සාහවන්ත වෙන්නේ. එනිසා අපි මුලින්ම ඒකයි කිව්වේ චුට්ටක් ලෝකෙ තත්ත්වෙත් ඒ තරම්ම හොඳ නැහැ. ගැටුම්කාරී ස්වභාව ලෝකයේ පුරා ඇතිවීම ඉඩකඩ තවමත් තියෙනවා. මොකද මේ අවුරුද්ද උදා වෙන්නේ වෘශ්චික රාශියේ මුල් කරගෙන. ඒ වගේම මේ අවුරුද්ද උදා වෙනකොට ලග්නාධිපති කුජ සහ හතරවැන්නාධිපති සෙනසුරු කියන ග්‍රහයෝ දෙන්න එකම රාශියක තැන්පත් වෙලා තියෙනවා වෘශ්චික ධනු මකර කුම්භ. එතන මේ ලග්නාධිපති සහ හතරවැන්නාධිපති කියන ග්‍රහයෝ යෝග වෙන්නේත් හතරවැන්නේදි. එනිසා භූමිය තමන්ගේ ගෙවල් දොරවල් ආදී දේවල් කියන තැන් අන්නේ තැන් මුල් කරගෙන ඉවර වෙලා ගැටුම්කාරී ස්වභාව ඇති වෙන්න පුළුවන් ඉඩ කඩක් පෙන්눔 කරනවා. එනිසා ප්‍රොහොම පැහැදිලිව මේ ක්‍රෝධී කියන සංවත්සරයේ උදා වෙන්නේ ඒ ක්‍රෝධී කියන සංවත්සරයේ කියනකොටම ඔබට ටිකක් ඇති වෙනවා වචනයක් ක්‍රෝධකාරී ස්වභාවයක්. කියන්නේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ වෙනදට වඩා ක්‍රෝධී ස්වરૂපයක් ඉස්මතු වෙන්න පුළුවන් ඉඩ කඩක්. කේන්ති ස්වභාවයක් ඉස්මතු වෙන්න පුළුවන් ඉඩ කඩක්. මේ කේන්ති සහගත ස්වභාවය නිසා තම තමන්ගේ ගෙවල් දොරවල්ම පීඩාවට පත් වෙන්න පුළුවන් ඉඩ කඩක් පවතිනවා. මතක තියාගන්න අවිගත්තෝ අවියෙන්ම නැසෙත් කියන කාරණාව ඔබ අහලා ඇති. ඒ නිසා ඔබ අවියායුධ අරගෙන වෙන කෙනෙක්ට අමෝරන්න කලින් තමන් තවදුරටත් කල්පනා කරලා බලලා ඉවසීම ප්‍රගුණ කරන්න ඕන අවුරුද්දක් විදියටයි මේ අවුරුද්ද හඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. මහදැවැන්ත නොවුනත් ලෝකයේ පුරා තැන් තැන්වල ගැටුම් පීඩාකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම වෘශ්චික ලග්නයෙන් උපන් අයට වගේම වෘශ්චික ලග්නය තමයි අපි කිව්වා ලෝකායත ජ්‍යොතිෂයේදී ඒ වෙලාවට උදා ලග්නයේ බවට පත් වෙන්නේ. එහෙම ගත්තහම අපි ඊළඟ කාරණාව කල්පනා කරන්නට ඕන දෙයක් තියෙනවා. එතකොට හතරවැන්න විදිහට වැටෙන්නේ කුම්භ ලග්නය අපේ ලංකා කේන්ද්‍ර සටහන. එහෙනම් ලංකා කේන්ද්‍ර සටහන කියලා ගත්තහම ලංකාව පුරාම ඔය කියන කුජ ශනි දෘෂ්ටිගත වීම එක ගත්තහම යම් යම් ගැටුම් පීඩාකාරී ස්වභාව ඇතිවීමේ අවධානමක් තියෙනවා. කුජ කියලා කියන්නේ ගිනිකාරක ග්‍රහයෙක්. සෙනසුරු කියලා කියන්නේ වායුකාරක ග්‍රහයෙක්. ගින්නයි වායුවයි එකතු වුනහම ගිනි ගැනීමේ ස්වභාවය වැඩි වගේම පැතිරෙන්න පුළුවන් ඉඩ කඩකුත් පෙන්눔 කරලා තියෙනවා. එහෙනම් මේ එක එන්නේ කුම්භ රාශිය. එතකොට මේක මේ පැතිරීමේ ස්වභාවයක් පවතින නිසා බොහොම පරිස්සමෙන් තමයි මේ පිළිබඳව කටයුතු කරන්න වෙන්නේ. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව පිළිබඳව හැමෝම පරිස්සමෙන් කටයුතු කරන ඕන කාලයක් කියලා අපි ඔබට මුලින්ම මතක් කරලා දෙනවා. ඒ වගේම තමයි මේ සංවත්සර පලාපලයේ එන්න පුළුවන් අශුභතා සමනය කරගන්නට සංහිතා ග්‍රන්ථවල තියෙන්නේ ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න දානමාන්‍ය පුණ්‍ය කටයුතු ආදී දේවල් නිසි පරිදි පවත්වාගෙන යන්න පුලුවන්තරම් මෛත්‍රී සහගත සිතිවිලි වර්ධනය කරන්න අන් අයත් සමග නම්‍යශීලී ප්‍රතිපත්තිවල ගනුදෙනු කරන්න. ඒ නිසා එහෙම නම්‍යශීලී ප්‍රතිපත්තිවල අනුගමනය කරන අතරතුරේදී මේ වසරේදී යම් ආකාරයක දේශපාලනික ගැටුම් පීඩාකාරී ස්වභාව මතවාදී තත්ත්වමේ තද ගැටුම් ඇති වෙන්න පුළුවන් වසරක් වගේ ඔබත් අමාත් හොඳටම දන්නවා. ඒක ජ්‍යොතිෂය අවශ්‍ය වෙන්නේත් නෑ මේ වෙන විට. නමුත් මේ දේශපාලනික ප්‍රවාහයේ ගැටුම් වලට ඔබ ඍජුව මැදිහත් නොවී ඉන්නවා නම් ගොඩාක් හොඳයි. ඔබගේ මතය ඔබට පුළුවන් කතරකින් ප්‍රකාශයට පත් කරන්න. හැබැයි ඔබගේ මතය ඔබට අවශ්‍ය නැහැ. අල්ලපු ගෙදර ඉන්න පුද්ගලයාත් එක්ක බෙදා ගන්න ගිහිල්ලා ඒ සමාදානේ නැති කරගන්නට. ඒ වගේම ඔබගේ මතය සමාජ මාධ්‍ය හරහා ඕනෑවට වඩා කතා කරන්න ගිහිල්ලා ඔබගේ මිතුරු ලයිස්තුවේ ඉන්න කට්ටියව සතුරන් බවට පත් කරගන්න යන්නට එපා. ඔබට ඊර්ෂ්‍යාකාරයන් ඔබට කේන්ති සහගත පුද්ගලයන්ව හදා ගන්න යන්නට එපා. ඒ නිසා මේ ක්‍රෝධී කියන සංවත්සරයේදී ක්‍රෝධය පැත්තකින් තියලා සහජීවණයෙන් කටයුතු කරන්න. ඔබගේ දේශපාලන මතය කුමක් වුණත් ඒ දේශපාලන මතය බැලට් පේපර් එකට කතිරි ගහලා පාවිච්චි කරන්න. හැබැයි ඒ දේශපාලන මතයට බුලට් එක එකතු කරගන්න එපා කියන ආදරණීය පණිවිඩය එකතු කරන ගමන්ම ඔබේ ලග්නයට ඇති වෙන්නේ කොයි වගේ ග්‍රහ බලපෑමක්ද කියලා අපි ලග්නෙන් ලග්නෙට විමසලා බලමු. ඒ වගේම ඔබ මතක තියාගන්නට ඕනේ මේක ක්‍රෝධී සංවත්සරය. එනිසා ක්‍රෝධය ඇති වෙන්න පුළුවන් දේශපාලනික වශයෙන් විතරක්ම නෙවෙයි. ක්‍රෝධය ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා ජාතීන් අතර. එනම් ඔබට මතක ඇති අතීතයේ අධ්‍යක්ීම් තියෙනවා පාස්කු ප්‍රහාර පිළිබඳව. ඔබට මතක ඇති අතීතයේ අධ්‍යක්ීම් තියෙනවා
වසර 20 ගානක ආසන්න වශයෙන් දශක 3ක කුරිරු ත්‍රස්තවාදී යුද්ධයක් සිංහල දෙමළ ගැටුමක් එක්ක. දැන් එනම් බලන්න අතීතයේ සිංහල දෙමළ ගැටුමක් ඇති වෙලා තියෙනවා. අතීතයේ ක්‍රිස්තියානි අපේ ඉස්ලාම් සහෝදරවරුන් අතර දෙපාර්ශ්වය අතර යම් කිසි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් ඉදිරි කාල පරිච්ඡේදයේ තව ඉතුරු වෙලා තියෙනවා සිංහල මුස්ලිම් නැත්නම් සිංහල ඉස්ලාම් නැත්නම් බුද්ධ ආගම ඉස්ලාම් අතර ගැටුමක් නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් මේ ආය යම් ආකාරයකට මේ සංහිඳියාවට බාධා ඇති වෙන්න තව තැන් ඉතුරු වෙලා තියෙනවා කියන එකත් මතක තියාගන්න ඕන. ප්‍රෝදී සංවත්සරයක ඔය කියන ඕන තැනකින් පුංචි ගිනි පුබුලක් පත්තු වෙන්න පුළුවන් ඉඩ කඩ තියෙනවා. එනිසායි මේ වසරේදී අපි අර කිව්වා වගේ දේශපාලනික වශයෙන්ුත් මරාගන්නේ නැතුව ආගමික වශයෙන්ුත් මරාගන්නේ නැතුව සංහිඳියාවෙම ජීවත් වෙන වසරක් බවට පත් කරගත්තොත් ඔබට ඔබේ රටත් ඔබේ ගමත් ඔබේ පෞද්ගලික ජීවිතත් අනාගතය සඳහා ඉතිරි කරගන්නට හැකියාවක් ලැබේවි. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුච ග්‍රහයා සෙනසුරුත් සමග අයස්ථානගතවයි ඉන්නේ. රාහු සිකුරු බුධ කියන ග්‍රහයෝ තුන් දෙනාම දොළොස්වැන්නේ තැන්පත් වෙලා විපරීත රාජයෝගයක් නිර්මාණය කරනවා. ඒ වගේම මතක තියාගන්න මේෂ ලග්නයේ බාධක ග්‍රහයා සෙනසුරු බාධක ස්ථානයේ ඉඳලා මහා බාධක විදියට සියලු බාධක බිඳීමේ ශක්තිය දෙනවා. එහෙනම් මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ අවුරුද්ද ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. මහන්සි වෙලා වැඩ කරලා සියලු බාධක බිඳගෙන ඉදිරියට යන්න පුළුවන් වාසනාව තියෙනවා. ඒක මහජන සම්බන්ධතා සම්බන්ධ කටයුතු වලදී වෙන්න පුළුවන්, මහ පොළොවත් එක්ක ගැටෙන කටයුතු වලට පුළුවන්, දේශපාලනික කටයුතු වෙන්න පුළුවන්, උපදේශනාත්මක කටයුතු, කෘෂිකාර්මික සහ ඇඟලුම් ශේෂ්ඨ ආශිත කටයුතු වලින් විශේෂිතයි. මෙවැනි ශේෂ්ඨ වලින් ඔබට බොහෝ ධනය උත්පාදනය කරගන්න පුළුවන් ස්වභාවය වැඩි කියන කාරණාව ඒ අනුව පැහැදිලිව පෙන්වු වෙනවා. ඒ අනුව පැහැදිලිවම මේෂ ලග්නයෙන් උපන් ඔබට ධන ලාභ ලැබෙන කාල පරිච්ඡේදයක්. තමන්ගේ රැකියාවේ කාලයක් තිස්සේ ලැබිච්ච නැති වැටුපක්, එහෙම නැත්නම් වැටුප වර්ධකයක් වගේ දෙයක් තිබුණා නම් මේ ලැබෙන කාල පරිච්ඡේදයේදී ඒවා භුක්ති විඳීමේ වාසනාව මේෂ ලග්නයෙන් උපන් ඔබට ඒකාන්ත වශයෙන්ම පවතිනවා. රැකියා කටයුතු පහසු වෙනවා, උසස් වෙනවා, තමන්ට පහසුවෙන් වෙළහෙළ දාම් කටයුතු ආදී දේවල් පවත්වාගෙන යන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. වටිනා දේවල් මිලදී ගන්න ඉඩකඩ ලැබෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතයට මතකයට එන ලස්සන සුන්දර වටිනාකම් තියෙන දේවල් එක්කාසු කරගන්න පුළුවන් ඉඩකඩක් ලැබෙනවා කියලා තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. තමන්ට ප්‍රධානත්වය ලැබෙනවා. ඉන්න තැන්වල සමහරලාට ඔබ නොහිතන ආකාරයට තමන්ට බලය එක රාශිය වෙනවා කියන එක මතක තියාගන්න. එනිසා ඒ බලය රැකෙන ආකාරයට මේෂ ලග්නයෙන් උපන් ඔබ කටයුතු කරන්නට ඕන. ඒක තමන් වැඩ කරන ස්ථානයේ වෙන්න පුළුවන්, තමන්ගේ ප්‍රජා සමිතියක වෙන්න පුළුවන්කම තියෙනවා, තමන් ආශ්‍රය කරන සමාජය ඇතුලේ වෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒ වගේම තමයි තමන්ගේ නිවසට අපි ඔබට කිව්වා වගේම අලුත් බඩු මුට්ටු ගන්න පුළුවන්කමකුත් තියෙනවා. පිට තැන්වලදී යන්න එන්න සිද්ධ වීමේ ස්වභාවයක් තියෙනවා. ආශාවෙන් බොහෝ වැඩ කටයුතු කරන සුන්දරත්වයෙන් බොහෝ වැඩ කටයුතු කරන ස්වභාවයක් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. තමන් විවාහ වෙලා ඉන්නවා නම් තමන්ගේ බිරිඳට හෝ ස්වාමියාට දීප්තිමත් කාල පරිච්ඡේදයක් දියුණුවක් දකින්න පුළුවන් කාල පරිච්ඡේදයක් තමයි නිර්මාණය වෙලා පවතින්නේ. එනිසා මේෂ ලග්නයෙන් උපන් ඔබ බොහොම ප්‍රවේසම් සහගත ප්‍රතිපත්ති අනුගමනය කරන්න, විශේෂයෙන්ම අස්සංකරදී පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම මුදල් හදල් පරිපාලනයේදී පරිස්සම් වෙන්නට ඕන, ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. ඔබට සුබ අලුත් අවුරුද්දක් තමයි මේ උදා වෙන්න යන්නේ. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට තව පොඩි කාලයක පොඩි පොඩි ගැටලු ඇති වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මැයි ජුනි විතර පහු වෙනකොට ක්‍රමානුකූලව ඔබට යහපත නිර්මාණය වෙන්නට පටන් ගන්නවා. ඔබට යහපත ලැබෙන්න පටන් ගන්නවා. තමන් කරන වැඩ කටයුතු සාධාරණීකරණය කරන්න පුළුවන්. එකම දේ තමයි වෘෂභ ලග්නයෙන් උපන් ඔබ තමන් ගොඩාක් දේවල් දන්නවා කියලා හැමෝටම උපදෙස් දෙන්න යන්න එපා. විශේෂයෙන් ඔබගේ පල්ලෙහැවට උපදෙස් දුන්නට කමක් නැහැනේ. ඔබ තේරුම් ගන්න ඕන ඔබගේ සමකාලීනයන්ට, සම මට්ටමේ නිලධාරීන්ට, ඔබට වඩා උසස් මට්ටමේ නිලධාරීන්ට ඇහුවේ නැත්තම් උපදෙස් දෙන්න යන්න එපා. මොකද ඒක ඔවුන්ගේ අභිමානයට ප්‍රශ්නයක් වෙලා ඔබගේ දේ හරි වුණත් ඔබගේ දේ සත්‍යවාදී වුණත් ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. නිසා ඒක ඔබ මොලෙන් කල්පනා කරලා කරන්න ඕන වැඩක් විදිහට මතක තියාගන්න. ඔබේ දැනුම ඉතාමත් හොඳ මට්ටමකට දියුණු වෙනවා. නමුත් ඒ දැනුමම ඔබට සමහර තැන්වලදී හරහට සතුරුකමට හිටින්න පුළුවන්කමක් පවතිනවා. ඒ වගේම තමයි තමන්ගේ අලුත් රැකියා ආදී දේවල් වලදී උසස් වීම වලට සුළුසුළු බාධාකාරී ස්වභාව තියෙනවා. ඒවා ටික ටික ලෙහෙනවා කියලා තමයි පෙන්눔 කරලා තියෙන්නේ. ඒවා ක්‍රමානුකූලව ලෙහලා ඉස්සරහට ගන්න පුළුවන් ස්වභාවයක් මේක ඇතුලේ පෙන්눔 කරලා තියෙනවා. ගොවිතැන් කටයුතු ආදී දේවල් වල අවහිරතා ඇති වෙනවා. නමුත් ඒවා ලෙහෙනවා. ඒ නිසා පළවෙනි මාස දෙක තුනේ අපි විශේෂයෙන්ම කියනවා මේ මැයි වලින් පස්සේ තමයි ටික ටික හොඳ වෙන්න පටන් ගන්නෙ. අගෝස්තු වලින් පස්සේ සාපේක්ෂව ගත්තාම ගොඩක් හොඳයි කියලා
පෙන්නුම් වෙනවා. නිතර නිතර තමන්ගේ මිත්‍රයන්ව මුණගැහෙන්න අවස්ථාවක් හම්බෙනවා. තමන්ට වටිනාකම් එකතු කරන, තමන් ආශ්‍රය කරන මිනිස්සුන්ගෙන් බොහෝ දේවල් දැන කියාගන්න හැකියාවක් ශක්තියක් ලැබෙනවා. අලුත් පිරිසක් අඳුරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ අලුත් පිරිස ඇතුලේ තමන්ගේ ජීවිතයට සතුටක් එකතු කරගන්න පුළුවන් ස්වභාවය වැඩි කියලා තමයි පැහැදිලිව පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතයට සතුටක් එකතු කරගන්න, ආර්ථිකමය වශයෙන් දියුණුවක් එකතු කරගන්න, තමන් කරන වැඩ කටයුතු ආදී දේවල් වලින් යම් ආකාරයක දියුණුවක් එකතු කරගන්න අවුරුද්දේ මැද භාගයෙන් පස්සේ පුළුවන් වෙනවා. එනම් මතක තියාගන්න ඕනි, අවුරුදු දාවත් එක්ක තියෙන පළවෙනි මාස දෙක තුනේ එච්චරම හොඳ නැහැයි කියන කාරණාව. ඒකන මතක තියාගෙන තමයි කටයුතු කරන්න ඕන. ඒ වගේම තමයි උගත් අයගෙන් උසස් අයගෙන් රහසිගත ආධාර ලැබෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඔබට එලිපිට උදව් කරන්නේ නැහැ. හැබැයි යටින් ඔබට උදව් කරලා ඔබව ශක්තිමත් කරන්න පුළුවන් ස්වභාවය පෙන්නුම් කරලා තියෙනවා. තමන්ගේ මතය දියුණු කරගන්න, තමන්ගේ ශක්තිය දියුණු කරගන්න ඒකේ ස්වභාවය යහපත් ආකාරයකට පවතිනවා කියලා තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ වගේම ඔබ ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. මොකද හදිසි සල්ය කර්ම වගේ දේවල් වලටත් ඔබව භාජනය වෙන්න පුළුවන් ඉඩ කඩක් පෙන්නුම් කරලා තියෙනවා. ඒකට සැලකිලිමත් වෙන්න. හැබැයි ඔබගේ අධ්‍යාපනික කටයුතු වලට මේ කාල පරිච්ඡේදයේ ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදයක්. තරඟ විභාග ආදී දේවල් වල යම් ආකාරයක බාධා තිබුණා නම් ඒවා ක්‍රමානුකූලව විසඳෙන්නට පටන් ගන්නවා. අපි අර කියපු කාරණාව තමයි තරයේ මතක තියාගන්න ඕන. පළවෙනි මාස දෙක තුනේ පොඩි බාධා තියෙයි. එතනින් පස්සේ ඔබගේ ජීවිතයට මේ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් විදිහටයි පෙන්වෙ වෙන්නේ. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබත් කල්පනාකාරී වෙන්න ඕන. මොකද මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව එකපාර බැලු බැල්මට හොඳයි වගේ තමයි පේන්නේ. විශේෂයෙන්ම ගත්තාම මේ වෙලාවේ අලුත් අවුරුදු උදාවේදී ඔබගේ නම වෙන්නේ තමයි කුජ ශනි දෘෂ්ටිගත වීම, නැත්නම් කුජ ශනි යෝග වීම කියන කාරණාව පෙන්වුම් කරන්නේ. මේ වචනවල සමහර දේවල් පටලවා ගන්නට එපා. මෙතනදී මම කියන්න උත්සාහ කරේ ත්‍රිකෝණ නැත්නම් අපි ගත්තොත් එහෙම කුජ ශනි නම වෙන්නේ ඉන්නකොට ඒ හරහා ලැබෙන දෘෂ්ටියත් ඒ වගේම කුජ ශනි යෝග වීමත් කියන කාරණා දෙකම සලකලා බලලා තමයි අපි පලාපලයක් ගොඩනගා ගන්නට ඕන. ඒ වගේම තමයි කර්මස්ථානගතව නැත්තම් දහවැන්නේ සිකුරු රාහු බුධ වගේ ග්‍රහයෝ එක්කාසු වෙනවා. 11 වැන්නේ රවි ගුරු කියන ග්‍රහයෝ සහ සම්බන්ධ වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ගත්තහම මිතුන ලග්නයෙන් උපන් අයට වරදක් නැහැ. හැබැයි වියදම ඉහළ යන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. මුදල් ලාභ ලැබෙනවා. ඒ කියන්නේ ධන ලාභ ලැබෙනවා. මේ ලැබෙන ධන ලාභ වහවහා වියදම් වෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. මෙහෙන් එනකොට මෙහෙන් යන්න පුළුවන්. ඒ නිසා ඔන්න මතක තියාගන්න මේ වගේ කාලෙට තමයි විශේෂයෙන් මිතුන ලග්නයෙන් උපන් අයගේ ගෙවල් වල වාසු දෝෂ එහෙම අවම වෙන්න ඕනකම තියෙන්නේ. එතකොට අඩුම ගානේ බිම් වාසිය තියෙනවානේ මහ පොළවේ ඔබ ජීවත් වෙන තැන මුදල් රැඳීමේ ස්වභාවය තියෙනවා නම් අන්න එතනින් ඔබට යම්කිසි වාසසහගත තත්වයක් අත්පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔබගේ තැන්පතු මුදල් නිරපරාදේ වියපැහැදම් කරන්න යන්න එපා. හිතිච්ච විදිහට එළියට අදින්න යන්නට එපා. මොකද යම් ආකාරයක මේ බැංකුවල තැන්පත් වෙලා මුදල් තිබුණත් ඒවා වියදම් වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි කියන එක තමයි පැහැදිලිව පෙන්වුම් වෙන්නේ. රැකේ ස්ථානේ එහෙම නැත්නම් කාර්යාලයේ වෙනසක් එහෙම නැත්නම් තනතුරේ යම් ආකාරයක වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. අලුත් රස්සාවකට රැකියාවකට ඒ වගේම වෘත්තිමයකත්වයකට බැඳෙන්න පුළුවන් ඉඩ කඩක් පෙන්නුම් කරලා තියෙනවා. කොමුණත් සාමාන්‍යයෙන් මේ කරන රැකියා ආදී දේවල් වල තත්ත්වය නරක නැහැ. නමුත් මේවා ඇතුලේ පොඩි පොඩි බාධාකාරී ස්වභාව ඇතිවීම ඉඩ කඩ තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ වගේම ගෙදරින් පිට කරන ස්ථානවල වෙනසක් සාපේක්ෂව ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඥාතීන් සමග අවුලක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමන් පදිංචි වෙලා ඉන්න නිවස සමහරවිට දිරාපත් වෙන්න හෝ නිවසේ අලුත් වැඩියා කිරීමක් වගේ දෙයක් කරන්න සිද්ධ වෙන්න පුළුවන් ඉඩ කඩක් පෙන්නුම් කරනවා. ගෙදරට ජලයෙන් යම් ආකාරයක ගැටලුවක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ ගෙදරට වතුර ප්‍රශ්නයක්, වතුර කඩා වැටීමක්, ගම් වතුරකට අහුවීමක්, වැස්සකට දැමීමක්, බටර් ලයින් එකක ප්‍රශ්නයක්, ලිඳක ප්‍රශ්නයක්, මොන හරි ආකාරයක වතුර සම්බන්ධව ගැටලුකාරී ස්වභාවයක් ඔබට වෙන්න පුළුවන් ඉඩ කඩක් පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි ටිකක් දුරදිග නොබලා බලන ආදර සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා ඒකන සැලකිලිමත් වෙන්නට ඕන. තමන්ගේ තත්වයට ගරුත්වයට ආශිර්වාදයක් ලැබෙන ආකාරයේ සම්බන්ධතා නිර්මාණය කරගත යුතුයි කියන එකයි පෙන්වුම් කරලා තියෙන්නේ. දේව භක්තිය වැඩි වෙනවා. දේව ඇදහිලි ආදී දේවල් පිළිබඳව තියෙන උනන්දුව වැඩි වෙනවා. ඒ නිසා දෙවියන් සොයා යාමේ ප්‍රවණතාවය ටිකක් වැඩි කියලා පෙන්වුම් කරලා තියෙනවා මිතුරු ලග්නයෙන් උපන් ඔබ. නමුත් මේ දේවල් වලදී ඔබට නරකක් වෙන්නේ නැහැ. ඒ වගේ දියුණුවක් අත්පත් කරගන්න පුළුවන්. ඉගෙනීම් කටයුතු වලට සිද්ධ වෙන්න පුළුවන් බාධා දුරු කරගන්නත්, මානසික කඩාවැටීම් දුරු කරගන්නත් මේ විශ්වීය ආශිර්වාදය ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ සඳහා උනන්දු වෙන්න, උත්සාහවන්ත වෙන්න. හැබැයි අපි අර වැඩසටහන ආරම්භ කරද්දී කිව්වා වගේ මේක ක්‍රෝධී සංවත්සරේ, ක්‍රෝධයේ පැත්තකින් තිබ්බොත් ඔබට දියුණුව ළඟා කරගන්න හැකියාව වාසනාව ලැබේවි. කටක ලග්නේ, කටක ලග්නයෙන් උපන් ඔබ මේ අලුත් අවුරුද්දේ ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. ඔබ දන්නවා කොහොමත් ඔබට ලග්නාෂ්ටමයේ රාශිකයක් තවමත් ගමන් කරනවා කියන කාරණාව. මේ ඔක්කොම මැද්දේ තමයි ඔබගේ ජීවිතයට ඉදිරි අනාගත සුභසිද්ධිය හොයාගෙන යන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබගේ ආර්ථිකය පිළිබඳව වෙනදට වඩා සැලකිලිමත් වෙන්න ඕන. මුදල් අඩුපාඩුකම් ආදී දේවල් ඇති වෙන්න පුළුවන්. මොකද ලග්නයේ අටවැන්නේ කුජයිසෙන්සුරුයි කියන ගහයෝ දෙන්නම යෝග වෙනවනේ. ඒ නිසා ඒ පිළිබඳව
සැලකිල්ලක් දක්වන්නට ඕන. හැබැයි මතක තියාගන්න බුදසිකුරු රාහු වගේ ග්‍රහයෝ ඔබගේ නම වෙන්නේ යෝග වෙලා පැවතීම මේ මොහොතේදී සාපේක්ෂව හොඳයි. අර අපි කියපු ඒ රාෂ්ටකමේ තත්ත්ව පීඩාකාරී ස්වභාව ඇති වෙනවා සේම තිබිච්ච මුදල් ප්‍රමාණය ක්‍රමිකව අඩු වෙන්න පටන් ගන්න ස්වභාවය, වෙළඳ ව්‍යාපාරිකයන්ව අලුත් බදු වලට අහු වෙන්න පුළුවන් තත්ත්ව ආදී දේවල් නිර්මාණය වෙනවා. හැබැයි මේක ඇතුලේ අනිත් පැත්තට සිද්ධ වෙනවා, යම් අලුත් දෙයක් ආරම්භ කරන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න, අලුත් සංස්කෘතික වය වටිනාකමකට එක්කාසු වෙන්න ආදී දේවල් වලට ඉඩ පවතිනවා. මෙන්න මේ අලුත් සංස්කෘතික මේ වටිනාකම් ආදී දේවල් වලට ඉඩ පැවතීම කියන කාරණාව තමයි වඩාත් යහපත් වෙන්නේ. ඒ වගේම නොයෙක් ක්‍රමවලින් ඔබට සතුරු කරදර ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සතුරන්ව පාලනය කර ඔබ බුද්ධිමත් වෙන්න ඕන. අපි කියන සබුද්ධික ඥානයකින් යුක්තව වැඩ කරන්නට ඕන වෙනවා. ඕනෑවට වඩා නීතියේ පිළිසරණ පතාගෙන යන්නට එපා. මොකද නීතියෙන් උනත් යම්කිසි බාධා ඇති වෙන්න පුළුවන් අවදානම් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. ඒ වගේමයි මව්පිය වැඩිහිටි ඥාතිවරයෙක්ට මාරකපල උපද්‍රවාදී දේවල් ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවනේ. ඒක නිසා ටිකක් සැලකිලිමත් වෙන්නට ඕන. ඊර්ෂියාකාරයන් ඇති වෙන්න පුළුවන්. පිනට අකමැති වෙනවා. ඔබ කරන සමහර වැරදි වැඩ ඔබ සංසාරයට ණය එකතු කරගන්නවා වගේ ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ක්‍රෝධය, වෛරය පැත්තකට දාන්න. ඔබ කරන නපුරු දුෂ්ට වැඩ නිසා ඔබ බොහොම පරිස්සමෙන් කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. ඔබ කරන නපුරු බාධාකාරී ස්වභාවයන් මුල් කරගෙන ඔබගේ ජීවිතයට හානිකර තත්ත්වයක්, පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒ නිසා ඒ පිළිබඳව පූර්ණ අවබෝධයකින් යුක්තව කටයුතු කිරීම කළ යුතුයි කියලා තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. සහෝදරියන් සමග යම් ආකාරයකට ගැටලුකාරී තත්ත්වය ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒ වගේම ණයගණ දුරුකම් වගේ දේවල් වලට පැටලෙන්න පුළුවන්, සමහර වෙලාවට නොතේරුම්කම් වලින් සමහර දේවල් වලට පැටලෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ඔක්කොම ඇද්දී ඔබට විදේශගත වීමේ භාග්‍යය තියෙනවා. විශේෂයෙන් උසස් අධ්‍යාපනික කටයුත්තක් මූලික කරගෙන පිටරට යෑමේ වාසනා ගුණය පවතිනවා. එහෙම නැත්නම් දුර බැහැර යන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒකනත් සැලකිල්ලක් දැක්කොත් ඔබට ඇති වෙන්න පුළුවන් මේ මානසික පීඩා දුරු කරගන්න අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙවි. සිංහ ලග්නයෙන් උපන් ඔබ බොහොම පරිස්සමෙන් කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. නමුත් ඔබගේ යුග ජීවිතයේ පැළඹෙඳව අපි කතා කළොත් එහෙම යුග ජීවිතයේ සෞම්‍යව පවත්වාගෙන යෑමේ හැකියාව යම් ප්‍රමාණයකට තියෙනවා. ප්‍රශ්න නැතුව නෙවෙයි. මොකද කුජයි ශනි දෙන්නමනේ හතේ ඉන්නේ. එතකොට කුජගේ ගැටීම ඇති වෙනවා, සෙන්සුරුගේ නිවීමකුත් තියෙනවා. ඉතින් මේ ගැටීම නිවීම කියන කාරණා දෙක මැද්දේ යුග ජීවිතයේ ගලාගෙන යාවි. ඒ අතරතුරේදී ඔබ චුට්ටක් පරිස්සම් වෙන්න ඕන. මොකද ඔබගේ මිල මුදල් පිළිබඳව තිබුණු ලාභ ටිකක් අඩු වෙන්න, වියදම ටිකක් ඉහළ යන්න පුළුවන් ස්වභාවය තියෙනවා. එහෙම නැත්නම් ඔබ පාවිච්චි කරපු මුදල් හරි එහෙම නැත්නම් මොන හරි භාණ්ඩයක් වගේ දෙයක් අස්ථානගත වෙන්න නැති වෙන්න වගේ පුළුවන් ඉඩකඩක් පිළිබඳවත් පෙන්눔 කරලා තියෙනවා. ඒ නිසා ඔබගේ බඩු බාහිරාදී හොරුන්ගෙන් පරිස්සම් කරගන්න ඕන කියන එකත් මතක තියාගන්න. ඒක යහපත් ආකාරයකින් හිතලම කරන්න ඕන වැඩක්. රැකීරක්ෂා කටයුතු වලට යම්කිසි බාධා ඇති වෙන්න පුළුවන්, පෙරතිබිච්ච තත්වයට යම්කිසි හානිකර ස්වභාව නිර්මාණය වෙන්න පුළුවන් ඉඩකඩක් පෙන්눔 කරලා පවතිනවා. හැබැයි ඔබගේ අධ්‍යාපනික කටයුතු වල ස්වභාවය සාපේක්ෂව හොඳයි කියන එකයි පෙන්눔 කරලා තියෙන්නේ. රැකියාවට වඩා ඔබ යමක් ඉගෙන ගන්න මහන්සි වෙන ස්වභාවය වැඩි කියලා පෙන්눔 කරලා තියෙනවා. ඒකෙන් ටිකක් සැලකිලිමත් වෙන්නට ඕන. ඒ වගේම තමන්ගේ රස්සාවේ වැඩ, කාර්යාලයේ වැඩ නිසා යම් ආකාරයක කරදරකාරී ස්වභාවයක්, පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. තද විදියට ආසාවෙන් කරන කටයුතු, එහෙම නැත්නම් සමහර ලාවට ඒ වගේ වැඩ කටයුතු ඔබ නිකන් ආසාවෙන්ම කරපු වැඩ කටයුතු සමහර තැන්වලදී බරක් වෙලා ඒ වගේ නිදහස් වෙන්න ඕන වගේ එකකුත් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේ නිදහස් වෙන්න ඔබට ඉඩක් ලැබෙන එකකුත් නැහැ කියලායි පෙන්눔 කරලා තියෙන්නේ. ඔබට යම්කිසි මාරක බියක් වගේ දෙයක් දැනෙන්න පුළුවන්කමක් තියෙනවා. තිරිසන් සතුන්ගෙන් පවා සමහර තැන්වලදී කරදර පීඩාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කෘෂි ශේෂ්ඨයක කටයුතු කරන කෙනෙක් නම් ඔය රිලවුන්ගෙන්, වඳුරන්ගෙන්, වල්ලූරන්ගෙන් වගේ හානිකර පැති ඇති වෙන ප්‍රදේශවල ජීවත් වෙන කෙනෙක් නම් අලියන්ගෙන් වුණත් එහෙමයි ඔබ ටිකක් පරිස්සම් වෙන්න ඕන කියන කාරණාව අපි මෙතනදී මතක් කරලා දෙනවා. ඒ වගේම යම් ආකාරයකට පවුලේ ඥාතීන් අතර අඬදබර ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. තද විදිහට කේන්ති යන්න පුළුවන්, නිතර සිත ටිකක් නරක් වෙන්න පුළුවන් වැඩ වචන වලින් යම් ආකාරයක පීඩා ඇති වෙන්න පුළුවන් ස්වභාවය ඇති වෙනවා. ඔබ වැඩි වචන පාවිච්චි කරන්නෙත් නැහැ. හැබැයි පාවිච්චි කරන වචනේ යම් ආකාරයකට ගැටුමක් නිර්මාණය කරන වචනයක් බවට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ස්ථානීය වෙනස්කම් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ ඔබටත් තියෙනවා. තමන්ගෙම දේවල් තමන්ටම හොයාගෙන දැනගෙන උසස් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ තමන් හොයාගත්ත දැනුමෙන් යම්කිසි දියුණුවක්, උසස් වීමක් අපේක්ෂා කරන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා කියලා තමයි පෙන්වුම් කරන්නේ. අපි මුලිනුත් කිව්වා වගේ උසස් ධර්ම ශාස්ත්‍ර ඉගෙන ගන්න, උසස් දැනුමක් හඹාගෙන යන්න, තමන්ගේ ඥාන ශක්තිය වර්ධනය කරගන්න, විද්‍යා දැනුම දියුණු කරගන්න, පරිපාලනමය දැනුම දියුණු කරගන්න හැකියාව, ශක්තිය තිබීම යහපත් තත්වයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට සාපේක්ෂව ගත්තාම හොඳයි. නොයෙක් විදිහවලින් ධනලාභ ලැබෙන්න පටන් ගන්නවා. ණයතුරුස් තිබුණා නම්, ණයගනුදුර තිබුණා නම් ඒ වගේම පවා යම් ආකාරයකට නිදහස් වෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා කියලා තමයි ග්‍රහසිද්ධම පෙන්වුම් කරලා තියෙන. විශේෂයෙන්ම ධනලාභ වගේ දේවල් ලබන්න වාසනාව තියෙනවා. ආදායම වැඩි වෙනවා. සමහර වෙලාවට නැති වෙන්න ගියපු වස්තුවක්, ධනයක් තමන්ට ලබන්න පුළුවන්. එහෙම නැත්නම් ආපහු ලැබෙන්න පුළුවන්
කාල පරිච්ඡේදයක් විදිහටත් හඳුන ගන්න පුළුවන්කමක් තියෙනවා. රැකී රක්ෂා කටයුතු වලින් තනතුරු වලින් උසස් වීම වලට පත් වෙනවා. වැටුප් වැඩිවීම ඉඩකඩ පෙන්눔 කරලා තිනවා. සතුරන්ගෙන් පවා ජය ගන්න පුළුවන් ඉඩකඩ පහසුවෙන්ම පවතිනවා කියලා තමයි පෙන්눔 කරලා තියෙන්නේ. කුජ සහ සෙනසුරු කියන ග්‍රහය දෙන්නා මේ කාල පරිච්ඡේදයේදී නැත්නම් අපි කියනවා නව අවුරුද්දේ සංවත්සර කේන්ද්‍රහණයේදී සතුරු ස්ථානයටයි පම්පත් වෙන්නේ. ඒ නිසා සතුරන්ව තාමත්ම තදබල ආකාරයට මැඩ ගන්න පුළුවන්. ඒ වගේම බහුතර සමාජයක් සමග කරන sannivedana කටයුතු, බහුතර සමාජයක් සමග කරන්න ආව ගනුදෙනු කිරීමේ කටයුතු වලින් යම් දියුණුවක් දීප්තිමත් භාවයකට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ආගන්තුකව එහෙම නැත්නම් ඔබ නොහිතන අමුත්තෙක්ට උදව් උපකාර කරන්න ගිහිල්ලා ඔවුන්ගෙන් ඔබ නොහිතන උදව්වක් හම්බ වෙන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේදී ආගන්තුකයන්ට අමුත්තන්ට උදව් කරනකොට බොහොම සද්භාවයෙන් උදව් කරන්න ඔබට පෙරලා කොයිම හෝ මොහොතකදී උදව්වක් උපකාරයක් ලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රීතිමත් දුරබැහැර වන්දනා ගමන් ආදී දේවල් වලට යන්න ඉඩ කඩ ලැබෙනවා. ඒ වගේම ස්වාමි පුරුෂයාට බිරිඳට තෑගි භෝග ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ නිසා ඔබගේ බිරිඳට ස්වාමියාට පවා යහපත් සිද්ධ වෙන කාලයක් විදිහට තමයි හඳුර ගන්න පුළුවන් කමක් තියෙන හොඳ ආකර්ෂණීය ප්‍රේම සම්බන්ධතා නිර්මාණය කර ගන්නට පුළුවන් ඉඩ කඩක් පෙන්눔 කරලා පවතිනවා. ප්‍රීති උත්සව බලන්න යන අවස්ථාව පෑදෙනවා. අලුත් වස්ත්‍රාභරණ ලැබෙනවා. අසල් වාසීන්ගෙන් හොඳ හිත පවා වර්ධනය කර ගන්නට පුළුවන් ඉඩ කඩ පෙන්눔 කරලා පවතිනවා. හැබැයි අර අපි කියන ආක්මා වාශිත රෝගී තත්ත්ව, වකුගඩු වාශිත රෝගී තත්ත්ව වගේ දේවල් වලින් ටික පරිසං වෙන්නට අවශ්‍ය වෙනවා. ගුප්තමේ පීඩාකාරී ස්වභාව තිබුණා නම් ඒව යටපත් කර ගැනීමේ ඉඩ කඩ වාසනාව පවා පවතිනවා කියලා තමයි ග්‍රහසිත්තම පෙන්눔 කරලා තියෙන්නේ. ඉගෙනීමේ කටයුතු දියුණු කරනවා, තමන්ගේ දූ දරුවන්ගේ කටයුතු දියුණු වෙනවා වගේම තමන්ගේ අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න ඉගෙනීමේ වයසේ ඉන්නා වූ කෙනෙක්ගේ වෙත්නම් එයාගේ අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න විභාගවලින් ජයග්‍රහණත්පත් කරගන්න පුළුවන් ඉඩකඩ වාසනාව වැඩි කියලා ග්‍රහසිත්තමෙන් පෙන්눔 කරලා දෙනවා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා 6 වෙනි ඉන්නවා. සස්තු ස්ථානගතව හැබැයි විපරීත රාජයෝගයක් මේක ඇතුලේ නිර්මාණය වෙනවා. ඔබ දන්නවා 6 වෙනි කියලා කියන්නේ ඔබ බලන්න මේක අපි ඔය භාවත් භාව සිද්ධාන්තය ඇතුලේ බලනකොට 6 වෙනි කියලා කියන්නේ 10 වෙනිෙන් කොතනද කියන කාරණාව. 10 වෙනිෙන් 9 වෙන්න. එහෙනම් ලැබීම නැත්නම් වෘත්තිමය වශයෙන් එන ලැබීම පිළිබඳව මෙතනදී පෙන්눔 කරනවා. මතක තියාගන්න. රැකියා කේන්ද්‍ර සටහනේ නැත්නම් කර්ම කේන්ද්‍ර සටහනේ 9 වෙන්න තමයි මේක ඇතුළේ ලැබීමක් විතරයි පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ වෙනත් කෙනෙක්ගෙන් මුදල් ලැබීම වලට යහපත් කියන කාරණාවනේ. රැකියාව ස්ථානයෙන් ඉඳලා ගත්තොත් 10 වෙන්නේ සිට ගණන් කරගෙන ආවොත් 10 11 12 1 2 3 4 5 6. ඒ කියන්නේ 10 වෙන්නේ 9 වෙන්න. ඒ කියන්නේ රැකියාවේ පිනිස් මතු වෙනවා කියන එකයි මේ සිකුරු 9 වෙන්නේ බලගතු වීමෙන් පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ උත්පත්ති කේන්ද්‍රහණේ 6 වෙන්නේ, රැකියා කේන්ද්‍රහණේ 10 වෙන්න. එතකොට වෙළඳ ව්‍යාපාර ආදී දේවල් වලින් ධනය ලබන්න පුළුවන්, ධනලාභ ලැබෙනවා, ගනුදෙනු වලින් වැඩි වාසහගත තත්වයන් අත් වෙන්න පුළුවන්, ආදායම වර්ධනය කර ගන්න පුළුවන් ඉඩහසර පෙන්눔 වෙලා තියෙනවා. ඒක ඇතුළේම පෙන්눔 කරනවා තනතුරු තානාන්තර වලින් පවා දියුණුවක් අත්පත් කර ගන්න පුළුවන්. අනුන්ගෙන් ධනය ලැබීමේ වාග්ය තියෙනවා. එහෙනම් ව්‍යාපාරික කටයුතු වලින් දියුණුවටපත් වෙනවා. තමන් කැමති ආකාරයට ලෞකික සප සම්පත්තියෙන් භුක්ති විඳීමේ ඉඩහසර බෙන් වෙනවා කියලා පෙන්눔 කරනවා. ප්‍රේමණීය සබඳතා නිර්මාණය වෙනවා. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා යහපත් ආකාරයට ප්‍රවර්ධනය වෙනවා. සුදුසු වයසේ නම් මංගල යෝග උදා වෙනවා. ඒ නිසා විවාහ අපේක්ෂාවෙන් ඉන්නා වූ දූ දරුවන් පිළිබඳව අවධානය යොමු කරලා ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වලා යහපත් විවාහයකට මන්පෙත් විවර කර දීම යෝග්‍යයි කියලා පෙන්눔 කරලා දෙනවා. අනිතතර ගත්තොත් එහෙම යහපත් මෙහෙකාරුවන් ලබන්න පුළුවන්, වැඩකරුවන් සේවකයන් වගේ අයත් ලබන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. නිතර විනෝදයෙන් කාලය ගත කරන්න පුළුවන් වාසනා ගුණය වැඩි කියලා තමයි පැහැදිලිව පෙන්눔 කරලා තියෙන්නේ. හැබැයි මේක ඇතුළෙම පෙන්නනවා රාහු 6 වෙනින් ඉන්න නිසා සතුරන්ව මැඩගෙන ඉදිරියට යන්නේ කියලා. එහෙනම් ඒකෙන් කියවෙන ඔබට සතුරු බලවේගය එනවා කියන එක. එහෙනම් එනවා සතුරු බලවේගය. හැබැයි ඒව මැඩගෙන ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි එහෙම කියලා මෝඩ විදියට හැසිරෙන්න යන්නට එපා. බොහොම පරිස්සමෙන් විචක්ෂණශීලීව බලන්න ඔබට එන සතුරු බාධා පීඩා කොහෙන්ද නිර්මාණය වෙන්නේ කියන කාරණාව. ඒවට සාධනීය වශයෙන් උත්තර හොයලා ඒවත් සමග ගැටුම් හදාගන්න එක හොඳයි. එහෙම නැතුව නැති ප්‍රශ්නයක් හදාගත්තොත් එහෙම ඔබට අනපේක්ෂිත බාධාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. හදිසි අනතුරු ආන්තරාවලින් පවා ප්‍රවේශම් වෙන්නට ඕන. ඥාතියෙක්ගේ පවුලේ හිතවතෙක්ගේ මරණයක් පිළිබඳව අහලා ශෝක වෙන්න සිද්ධ වීමේ උඩකඩක් පවතිනවා. දරුවන්ට ඉදිරි අසනීප උපද්‍රව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම පවතිනවා. කොමුණත් තරඟකාරී කටයුතු වලින් තමන්ට ජයග්‍රහණයක් අත්පත් වෙනවා. තමන්ගේ ඥාන ශක්තිය දිනු වෙනවා කියලා පෙන්눔 කළා තිනවා. තමන්ගේ විභාග කටයුතු වලින් දිනන්න පුළුවන්කමක් තියෙනවා. තමන්ට තුලා ලග්නෙන් ඉන්න දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවාගේ අධ්‍යාපනික කටයුතු වල ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න මේ කාල පරිච්ඡේදයේදී එවැනි කටයුතු වලින් දිනුවා දීප්තිමත් භාවය සලසා ගන්න පුළුවන් ස්වභාවය වැඩි කියන
කියන එක තමයි ග්‍රහ සිත්තම අනුව පෙන්නුම් කරලා තියෙන්නේ. නිදංගත රෝග හැදෙන්න පුළුවන්කමකුත් පෙන්නුම් කරලා පවතිනවා. ඒ වගේම යම් තාක් දුරකට බාධාකාරී ස්වභාවයක් ඇතිවීම ඉඩකඩ තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙලා මේ වසරේ සුබ කටයුතු ආරම්භ කරන්න ඔබත් නිතර මෛත්‍රී සහගත සිතිවිලි වර්ධනය කරගන්න එක යෝග්‍යයි සුබයි කියන එක තමයි පැහැදිලිව පෙන්නුම් කරලා තියෙන්නේ. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන්න ඔබගේ ආත්ම විශ්වාසය තියෙනවා වගේම පරිස්සම් වෙන්න ඕන කාලයක්. හැබැයි ඔබට මේ කාල පරිච්ඡේදයෙන් නරකත් නැහැ. නමුත් ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි මේකේ එක හොදක් අපි පටන් ගමුකෝ. අපි හොඳ තැනකින් පටන් ගන්න එක හොඳ නිසා. ලග්නාධිපති අඟහරු ග්‍රහය හතරවැන්නේ සෙනසුරුත් සමග යෝග වෙලා ඉන්නවා. උච්චික ධනු මකර කුම්භේ. එතකොට මේ යෝග වීම ඇතුලේ පැහැදිලිව පෙන්눔 කරනවා අලුතෙන් ගයක් දොරක් ඉඩකඩමක් ආදී දේවල් සකස් කරගන්න හොඳයි. එහෙම නැත්නම් ගයක් හදාගන්න එකට යාන වාහනයක් මිලදී ගැනීමකට ආදී කාරණාවකට සාපේක්ෂව ගත්තාම හොඳයි කියලා පෙන්눔 කරලා තියෙනවා. මේ අඟහරුගේ සෙන්සුරුගේ බැල්ම මුල් කරගෙන එහෙම නැත්නම් කුජගේ ශනිගේ බැල්ම මුල් කරගෙන ඉවර වෙලා යම් ආර්ථිකමේ වාසස්ථානමේ නිර්මාණශීලී කටයුත්තකට අත ගහන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. වංචාකාරයන්ට සතුරන්ට අහු වෙන්න පුළුවන්කමක් පවතිනවා. නරක මිනිස්සුන්ගේ ආශ්‍රයයට වැටෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසාම ලැජ්ජාවක් හෝ අවනම්බුවක් ඇතිවීමේ ඉඩකඩ වැඩි කියලා පෙන්눔 කරලා තියෙනවා. ඒ ගැන ඔබ යම් ආකාරයකට අවබෝධයකින් කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. කලකෝලහල පව ඇති වෙන්න පුළුවන්. සොරසතුරු නිර්මාණය වෙන්න පුළුවන්කමක් පවතිනවා. නිතර නිතර දුකට කරදරයට පත් වෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා. නිශ්චල දීපලක් සම්බන්ධයෙන් නඩුහබෝලට උනත් පැටලෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ සතු දීපලක් ඉඩමක් විකිනෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා. ඔබට ලැබෙන්න තිබිච්ච දෙයක් නොලැබී යන්න පුළුවන්කමක් පවතිනවා. තද විදියට කේන්ති යන්න පුළුවන්. බලාපොරොත්තු රහිත හදිසි රළු වැඩවලට අත ගහන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම දෙයක්. ඔබ සමහර වෙලාවට ගමනක් යනවා සුඛෝපභෝගී වාහනයක. ඔබ යන්නේ හොඳට ඇඳලා පැඳලා. හැබැයි වාහනේ ලෙඩ දීලා ඔබට ඒකේ ටයර් එකක් මාරු කරගන්න හෝ වෙනත් වැඩ කටයුත්තකට මහන්සි වෙනවා. අන්න මේ වගේ අනපේක්ෂිත තත්ත්වවලට මුහුණ දෙන්න පුළුවන් අවුරුද්දක් විතරයි මේ අවුරුද්ද හඳුන ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම අලුත් බලාපොරොත්තු සිතේ ප්‍රීතිය ඇතිවීමේ වැඩ කටයුතුලට අත ගහන්න. ඒක කමක් නැහැ. හැබැයි මේ වැඩ කටයුතු ආදී දේවල් වලදී ඔබ ආගමික පොත්පත් ඉගෙන ගන්න ඒවට පෙළඹෙනවා. අන්නේ ආගමික පොත්පත් ඉගෙන ගැනීම සම්බන්ධ කටයුතුලට උසස් වීම උගත් වීම සම්බන්ධ කටයුතු ආදී දේවල් වලට අත්හදා බලන්න මේ කාල පරිච්ඡේදයේ සුබයි යහපත් කියලා තමයි පැහැදිලිව පෙන්නුම් කරලා තියෙන්නේ. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන්න ඔබට මේ වසර සාපේක්ෂව ගත්තොත් හොඳයි. දන්නවා ඔබ කොහොමත් පහුගිය කාලේ මේ රාෂ්ට්‍රක ස්වභාවයක් තිබිලා ඒ අවසන් වෙලායි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබගේ තුන්වැන්න වෙන වික්‍රම ස්ථානගතව අඟහරු සෙනසුරු වගේ ග්‍රහයෝ බල සම්පන්නව තැන්පත් වෙලා ඉද්දි ඒ වගේම හතරවැන්නේ සිකුරු ග්‍රහයත් ඉද්දි ඒ වගේම බුධ නීච වෙලා හිටියත් ඒකෙන් නීච භංගිකුත් උදාවේදී තමයි ඔබට මේ අලුත් අවුරුද්ද සුබ විදියට ආරම්භ වෙන්නේ. එහෙනම් මේ අවුරුද්ද හොඳයි. ධනලාභ ලැබෙනවා. ඒ වගේම දේපල ලාභ ආදී දේවල් ලබන්න පුළුවන්. පැහැදිලිව සිකුරු තියෙනවා ලෞකික සැප සම්පත්තියෙන් දියුණු කරගන්න දේපල යාන වාහන ආදී දේවල් ලබා ගන්න ඔබට ඉඩකඩ වාසනාව තියෙනවා. හැබැයි ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. මොකද හේතුව මේ තත්කාල කේන්ද්‍ර තහනේදී ඊළඟට පැතිවෙන ගැටලුවක් තියෙනවා. සඳු පරම වෛරී දෘෂ්ටියකින් හත්වැන්නේ ඉඳලා දෘෂ්ටි දෙනවා. එහෙනම් මේ කියන කාරණා ඇතුළේදී ඔබ පරිස්සමෙන් කටයුතු කරන්නටත් ඕන. නොඑක් ද්‍රව්‍යමය ලාභ ලබන්න පුළුවන්. විශාල වශයෙන් ලාභ ලැබීමේ භාග්‍යය තියෙනවා. පෙරට වඩා ධනෙ ලබන්න ආදායම් තත්ත්වය වර්ධනය කරගන්න ආදී දේවල් වලට ඉඩකඩ වාසනාව තියෙනවා. රැකී රක්ෂා කටයුතු වලින් උසස් වෙන්න පුළුවන්. තමන් ස්වාධීනව කරන්නා වූ කටයුතු අපි කියනවා හස්ත කර්මාන්ත නැත්නම් ස්වයන් රැකියා ආදී කටයුතු වලිනුත් ධනෙ නිර්මාණය කරගන්න පුළුවන්කමක් පවතින වසරක්. තමන්ගේ දක්ෂතාවය අනුව නිපවීම් කරන්න අලුත් නිෂ්පාදන නිපදවීම් කිරීම ඇතුළේ ඔබට මේ වෙළඳපොළ ජය ගන්න පුළුවන් වාසනා ගුණ ඉතාමත් යහපත් ආකාරයකට පවතින වසරක් විදිහටයි හඳුන ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම ඉඩකඩම් මිලදී ගන්න ඉඩකඩම් විකුණන්න ඒ වගේ බ්‍රෝකර් වැඩ කටයුතු ආදී දේවල් කරන්නත් මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව ගත්තාම හොඳයි. විවාහක අයගේ විවාහ ජීවිත සැපවත් භාවයට පත් වෙනවා. ප්‍රිය සම්භාෂණ ආදී දේවල් වලට යන්න එන්න වාසනාව ලැබෙනවා. අනාගතයේ දැකලා කරන වැඩපිළිවෙලක් පිළිබඳව පැහැදිලිව පෙන්눔 කළා පවතිනවා. විවාහ වෙලා ඉන්නා වූ දරුවන්ට දූ දරුවන් පවා ලැබීමේ වාග්ය පෙන්눔 කළා පවතිනවා. ඒ වගේම පුණ්‍ය කටයුතු ආදී දේවල් වලට ආධාර ලැබෙනවා. ඒ වගේ දේවල් වලට උපකාර ආදී දේවල් ලැබීමේ වාග්ය තියෙනවා. සතුරන්ට වඩා තමන්ගේ තත්ත්වය උසස් වෙන්න පුළුවන්. ඒ නිසා යහපත් තත්ත්වයක් තමයි පෙන්눔 කළා තියෙන්නේ. විභාග කටයුතු වලින් උනත් ජයග්‍රහණත් පත් වෙනවා. අධ්‍යාපනික කටයුතු පවා සාර්ථකත්වයට පත් වෙනවා. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා කියලා පැහැදිලිව පෙන්눔 කළා තියෙනවා. ඒ වගේම බොහොම කල්පනාකාරීව කටයුතු කරන්නට අවශ්‍යයි. ප්‍රවේශ
සම් සහගතව කටයුතු කරන්නට අවශ්‍යයි තමන්ගේ ආරක්ෂාව පිළිබඳව ඔබට සුබලුත් අවුරුද්දක් තමයි මේ උදා වෙන්නේ. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබටත් සාපේක්ෂව හොඳයි. ප්‍රශ්න පීඩා තියෙනව නැත්තේ නෑ. මිලමුල අදින් ලාභ ලැබීමේ වාග්ය තියෙනවා. මොනවා වුණත් ලග්නාධිපති ග්‍රහයනේ දෙවැන්නේ තැන්පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක සුළුෙන් තකන්න පුළුවන් කමක් නැහැ. අනිත් එක ලග්නාධිපති ග්‍රහය දෙවැන්නේ ඉන්නේ දෙවැන්නාධිපති සහ 11 වැන්නාධිපති කියන ග්‍රහයෝ දෙන්නම 11 දෙවැන්නේ යෝග වෙලා ඉදදී දෙවැන්නාධිපතිය සෙනසුරු 11 වැන්නාධිපති වෘශ්චික කියන්නේ කුජ. එතකොට මේ දෙන්නාම එකතු වෙලා ලැබීම් සම්බන්ධව ධනය සම්බන්ධව කතා කරන දෙවැන්නේ ඉන්නවා. 2 11 අධිපතිය යෝග වීම කියලා කියන්නේ ධන යෝගයක්. මේ ධන යෝගයක් උදා කරමින් තමයි මේ අවුරුද්ද ඔබට ලග්නය මේ අලුත් අවුරුද්ද උදා වෙන්නේ. එහෙනම් ඔබගේ වෙළඳ ව්‍යාපාරික කටයුතු දියුණුවටපත් වෙනවා, නව අවස්ථාවල් වැඩි වෙනවා, ආදායම් තත්ත්ව වර්ධනය වෙනවා. ඒ නිසා මකර ලග්නයෙන් උපන් ඔබට බොහෝ වාසහගත තත්ත්වයන් මේ අවුරුද්දේ උදා කරගන්න පුළුවන්. රැකී ආරක්ෂා කටයුතු වලින් නිලතල වලින් උසස් ස්වීම් ලැබීමේ වාග්ය පෙන්눔 කරලා තියෙනවා. සමහර අය හැබැයි රස්සාවෙන් විස්රාම ගන්න හිතෙන්න පුළුවන් කාලයක් විතරත් හඳුන ගන්න පුළුවන්. ඒ නිසා මකර ලග්නයෙන් උපන් අය තමන්ගේ රැකියාව තමන් ප්‍රවේශම් සහගතව කරන්න ඕනෑවට වඩා කල්පනාකාරීත්වයකින් යුක්තව නැත්නම් ඕනෑවට වඩා ඒකට මැල්මෙන් බැල්මෙන් කටයුතු කරන්නත් එපා. මේ දෙක කලමනාකරණය කරගන්න ඕන. හැබැයි ඔබට එක ගැටලුවක් එනවා. ඒ තමයි වචන පාවිච්චි කරනකොට පරිස්සම් වෙන්න ඕන. තවමත් තියුණු වචන පාවිච්චි වීමේ ඉඩකඩ තියෙනවා. ඒ නිසා අන් අයගේ හිත රිදෙන්න පුළුවන් ස්වභාවය තියෙනවා. අන් අයගේ ගැටලු ඇති වෙන්න පුළුවන් ස්වභාවය තියෙනවා. මේ හිත රිදීම ගැටලු ඇතිවීම කියන කාරණාවලදී බොහෝ පීඩාවලට පාත්‍ර වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. මිත්‍රයන්ගේ උපකාර ලැබෙනවා, සැලකිල්ල ලැබෙනවා, සතුරන්ගෙන් ඈත්ව වාසය කරන්න පුළුවන් අවස්ථාව නිර්මාණය වෙනවා, ප්‍රීතිමත් ගමන් බිමන් යන්න පුළුවන්, හිතේ සතුට වර්ධනය වෙනවා, ප්‍රසිද්ධිය ලැබෙනවා, අලුත් හිත මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබෙනවා කියලා පෙන්නුම් කරනවා. සමාජ සේවා වැඩවලට බහින්න හේතු වෙනවා. ඒ වගේම සමාජ ප්‍රිය සංවාසන ආදී දේවල් වලට එන්න වාසනා ගුණය පවතිනවා. සුදුසු අයව ආශ්‍රය කරන්න අනිවාර්යයෙන්ම, මොකද සුදුසු නුසුදුසු කියන දෙපාර්ශවයෙන්ම ඔබට ආශ්‍රය කරන්න සිද්ධ වෙන කාලයක්. මේ ආශ්‍රය කරන මිනිස්සුන්ව බේරලා අරගෙන බෙදාගෙන ආශ්‍රය කරලා හොඳ මිනිස්සුන්ව ආශ්‍රය කරොත් ඔබට වැඩියෙන් ලාභ ලබන්න පුළුවන් අංකමක් තියෙනවා. උසස් දරුවන්ව උසස් දරුවන් සමග ආශ්‍රය කරන්න, ඒ වගේම පවුලේ කෙනෙක් එක්ක බොහොම ලෙංගතුකමින් කටයුතු කරන්න, පවුලේ කෙනෙක්ට යම් ආකාරයක ගැටලුවක් ඇති වෙන්න පුළුවන් තැන්වලදී එයට පිහිට වෙන්න ඔබට සිද්ධ වීමේ ස්වභාවයක් පිළිබඳව පෙන්눔 කරනවා. අමතක කරන්න එපා, ලග්නේ රාශියක එක පීඩාකාරී ස්වභාවයක් යනවා. වැරදි ආශ්‍රය නිසා අවලාද අපහාස උපහාසයත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම විවාහ සහකරුවන් සහකාරියන් හොයාගන්න උනට ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්නට ඕන. මම නම් යෝජනා කරන්නේ අගෝස්තු වලින් පස්සේ වගේ දේවල් වලට අත ගන්න එක ගොඩක් හොඳයි කියලා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබටත් නරක නැහැ. මොකද ලග්නාධිපති 10 වැන්නාධිපති කියන ග්‍රහයෝ තමයි මේ යෝග වෙන්නේ. එතනදිත් අනිත් පැත්තෙන් ගත්තොත් 3 වැන්නාධිපතිය සහ 10 වැන්න ලග්නාධිපතියෝ කියන ග්‍රහයෝත් මේක සලකන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඇතුළේ ඔබගේ සහජ කුසලතාවය මුල් කරගෙනත්, ඔබගේ ඇඟේ හයිය මුල් කරගෙනත් තමයි දියුණුවකට යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් සහජ කුසලතාවය සහ ඇඟේ හයිය මුල් කරගෙන ඔබට යම් දියුණුවකට දීප්තිමත් භාවයකට පත් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. අනුන්ගෙන් ධනය ලැබෙනවා. හැබැයි පරිස්සම් කරගන්න ඕනේ ලැබෙන ධනය. මොකද ලැබෙන ධනය වහමහා නැති වෙන්න වියදම් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මුදල් හිග වෙන්නත් යම් තැන්වලදී ඉඩකඩ තියෙනවා. ඒ නිසා ලැබෙන ධනය තමන් සන්තකේ තියාගන්න එපා. කාට හරි දෙන්න. කාගහව හරි තියන්න. තමන්ගේ බිරිඳ හෝ ස්වාමියා සම්බන්ධ කරගෙන ඉවරලා ඒ බිරිඳ හෝ ස්වාමියා මුල් කරගෙන ඒ ධනය තැන්පතු ධනයක් බවට පත් කරගන්න. එහෙම නැත්නම් ලැබෙන ධනය වහවහා නැති වෙන්න පුළුවන් ඉඩකඩක් පෙන්눔 කරලා තියෙනවා. ඒ ධනය යම් ආකාරයකට හානිකර ස්වභාවයකට පත් වෙන්න පුළුවන් ඉඩකඩක් පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම පරාජයටපත් වෙන්න පුළුවන් ඉඩකඩ තැන් තියෙන නිසා පරිස්සම් වෙන්න ඕන. කොහොමුණත් ඔබට මේ කාල පරිච්ඡේදයේදී ලග්නේ රාශියක් යනවා. ඔළුවට බරක් පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. 12 වැන්නාධිපති ග්‍රහය තමයි මේ ලග්නෙට එන්නේ. ඒ නිසා නීතිමය ගැටලුකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්. එක්ක නඩුහබ සම්බන්ධ කටයුතු, එක්ක රෝහල් සම්බන්ධ කටයුත්තකට පැටලෙන්න පුළුවන්. ඉඩකඩක් පෙන්눔 කරලා තියෙනවා. ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න හොඳයි. තමන්ට තියෙන දේපල නැති වෙන්න හෝ එහෙම නැත්නම් තමන්ගේ උරුමයෙන් ලැබෙන්න පුළුවන් දේපලක් විකුණන්න වගේ තත්වයක් පවා පෙන්눔 කරලා තියෙනවා. යම් යම් ප්‍රශ්න පීඩාකාරී ස්වභාවය ඇති වෙනවා. හොඳ වගේම නරක චෝදනා ඔබටත් එල්ල වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ජලබය, ගිනිබය ආදී දේවල් ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් පෙන්눔 කරලා තියෙනවා. එනිසා ජලබය, ගිනිබය වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් වැදගත් කියන කාරණාව පෙන්눔 කරලා තියෙනවා. ආගමික වතාවත් වලට නිතර යොමු වීම ගොඩාක් හොඳයි. මිත්‍රයන්ගේ ආශිර්වාදය, කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදය වඩාත් වැදගත් වෙන කාල පරිච්ඡේදයක් විදිහට හඳුන ගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි අලුතෙන් ගෙයක් තොරක් හදන්න මේ කාල පරිච්ඡේදය හොඳයි. ඉඩමක් කඩමක් මිලදී
දීගන්න හොඳයි. ඒකට අවශ්‍ය ධනෙ ලැබෙනවා. තමන් ඉන්න පරිසරයෙන් හෝ පිටස්තර පරිසරයකින් තමන්ට ඉඩමක් අඩමක් මිලදී ගන්න හෝ එහෙම නැත්නම් යාන වාහනයක් මිලදී ගන්න වාසනාව පවතින කාල පරිච්ඡේදයක් විදිහටයි මේ කාල පරිච්ඡේදය පෙන්වුම් කරලා තියෙන්නේ. තමන්ගේ අධ්‍යාපනික කටයුතු පවා දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. විද්‍යාංශයෙන් ඉඳත වෙලා ඉන්න අයට ඉතාමත් හොඳ ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය සුළුසුළු බාධාකාරී ස්වභාව ආවත් ඒවත් සුවපත් භාවයට පත් කර ගන්න පුළුවන්. ඒ නිසා මේක මිශ්‍රඵල සහිත කාල පරිච්ඡේදයක් විදිහට තමයි පෙන්වුම් කරලා පවතින්නේ. යම් යම් ආකාරවලින් ඔබට ධනෙ ලබන්න පුළුවන්කම තියෙනවා. ලැබෙන ධනෙ පරිස්සම් කරගන්නයි ඔබ සැලකිලිමත් වෙන්න ඕනකම තියෙන්නේ. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබ ගැනත් අපි අද දවසේදී කතා කරන ලග්න රාශියේ අවසාන ලග්නයේ විදිහට ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහය දෙවැන්නේ ඉන්නකොට ලග්නගතව සිකුරු උච්ච වෙලා ඉන්නකොට දොළොස්වැන්නේ සෙනසුරු සශ්‍රේෂ්ඨ බලයෙන් යුක්තව මූල ත්‍රිකෝණ බලයෙන් යුක්තව ඉන්නවා. එහෙනම් මෙතනදී මතක තියාගන්න ඕන ලග්නයයි දෙවැන්නයි දොළොස්වැන්නයි තුනම බලගතු වෙලා තියෙනවා. හැබැයි ලග්නය පාපකර්ත්‍රී වෙලක් තියෙනවා. එතකොට මේ නිසා ටිකක් පරිස්සම් වෙන්න ඕන කාල පරිච්ඡේදයක්. සාමාන්‍යයෙන් ධනෙ ලැබෙනවා වගේම සාමාන්‍යයෙන් ධන හානිය ඇති වෙන්න පුළුවන් ഇടකඩක් තියෙනවා. ඔබ මේ ඒ රාෂ්ට්‍රකයකට ගමන් කරමින් යනවා කියලා තමයි පෙන්눔 වෙලා තියෙන්නේ. ඒ නිසා ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. හැබැයි වෙලහෙළඳාම් කටයුතු වලින්, රැකී රක්ෂා කටයුතු වලින් ඔබට දියුණුව ලැබෙනවා. උත්සාහයෙන් කටයුතු කළොත් එහෙම උසස් වීම පවා ළඟා කරගන්න පුළුවන් ഇടකඩක් තියෙනවා. තමන්ගේ රාජකාරිය, පෞද්ගලික කටයුතු ආදී දේවල් වලින් ඔබට යම් ආකාරයක දියුණුවක් අත්පත් කරගන්න පුළුවන් ഇടකඩ වැඩි කියලා පෙන්눔 කරලා තියෙනවා. ගොවිතැන් කටයුතු කරන අයට යම් යම් පාඩු පීඩා ඇති වෙන්න පුළුවන්. කෘෂිකාර්මික කටයුතු වල ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. වෙළහෙළඳාම් කටයුතු පිළිබඳව යහපත් වුණාට වවන කටයුතු වලින් බාධා පීඩා ඇති වෙන්න පුළුවන්. රජයෙන් උසස් නිලධාරීන්ගෙන් තමන්ට යම්කිසි කාරදර පීඩා ඇති වෙන්න පුළුවන් ഇടකඩක් පවතිනවා. වචන පාවිච්චි කරද්දී ගොඩාක් පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න ඕන. ഇടකඩම් මිලදී ගැනීම ආදියට නම් යහපත් කාල පරිච්ඡේදයක්. සිත් වේදනා ඇති වෙන්න පුළුවන්කම් තියෙන තැන්වලින් පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. නරක මිනිස්සුන් ආශ්‍රය කරන්න පුළුවන් ഇടකඩක් තියෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වීම ඉතාමත් හොඳයි. කාලයකට කලින් තිබුණු ආදර බන්ධන කැඩලා බිඳලා ගිහිල්ලා අමුතු අලුත් ආදර බන්ධන ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. හිතවතුන් සමග රහස් ගමන් බිමන් යනවා. ඒ නිසා රහස් සමදතා, රහස් ගමන් බිමන්, රහස් සාකච්ඡා වලට ඔබ සම්බන්ධ වෙනවා කියලා පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම නිନ୍ଦ අපහාස ලැජ්ජාවන්ට පත් වෙනවා. හැබැයි ඒවා දරාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම ඔබ මාධ්‍ය ශේෂ්ත්‍රයක, sannivedana ශේෂ්ත්‍රයක කටයුතු කරන කෙනෙක් නම් ඒ මාධ්‍ය ශේෂ්ත්‍ර sannivedana ශේෂ්ත්‍ර ආශිත කටයුතු වලින් ඔබගේ ජීවිතයට නොහිතන දියුණුවක් අත්පත් කරගන්න පුළුවන් ഇടකඩක් තියෙනවා. වෘත්තිමය වශයෙන් දියුණුවක්, සමාජීය වශයෙන් දියුණුවක්, ආර්ථික වශයෙන් දියුණුවක් අත්පත් වෙන්න පුළුවන් ഇടකඩ වැඩි කියලා තමයි පැහැදිලිව පෙන්눔 කරලා තියෙන්නේ. මානව සම්පත් කළමනාකරණය වෙන ශේෂ්ත්‍රවල කටයුතු කරන අයට, සබහාදහමත් එක්ක ගනුදෙනු කරන අයට මේ කාල පරිච්ඡේදය හොඳයි. ඇඩ්වර්ටයිසින් වලට ඉතාමත්ම සුබ කාල පරිච්ඡේදයක් විදිහට තමයි මේ කාල පරිච්ඡේදය හඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් ඔබ පරිස්සම් වෙන්න ඕන, වියදම පාලනය කර ගන්නට ඕන, රහසිගත ක්‍රමවේද වලින් ධනය ලැබෙන්න පුළුවන්, ඒකෙන් නම්බු හානිය වෙන්න පුළුවන් ඉඩක් තියෙන නිසා ඒ ගැන සැලකිලිමත් වීම වඩාත් යෝග්‍යයි. ලග්න රාශියේ සෑම ලග්නයක් පිළිබඳවම අදත් අපි ඔබත් සමග කතා කළා. ඉතින් මේ එළමෙන්නා වූ අලුත් අවුරුද්ද ඔබට වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් බවට පත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන ආරම්භයේදීම අපි කිව්වා විශ්වකර්ම නාලිකාවෙන් ඔබ ක්‍රෝධී සංවත්සරයකටයි මේ පය තියන්න හදන්නේ. ඒ නිසා ඔබ තුල තියෙන ක්‍රෝධයට නම් ඉස්මතු වෙන්න ඉඩ තියන්නට එපා. ඔබ තුල මෛත්‍රී සහගත සිතිවිලි හැකිතාක් අත්පත් කරගන්න. ඒකෙන්ම ඔබට මෛත්‍රියෙන් ඔබට මේ ලෝකයේ දිනන්න පුළුවන්කම තියෙනවා. නොලැබෙන වාසනාව පවා ළඟා කරගන්න ඔබට ಗುಣධර්ම වලින් පුළුවන්. ඒ නිසා එසේ යහපත් වාසනාවන්ත වසරක් නිර්මාණය කරගන්න පුළුවන් චිත්ත ශක්තිය තියෙන පුද්ගලයෙක් නිර්මාණය වෙන්න කියලා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබට මේ ලබන්නා වූ සුබ අලුත් අවුරුද්ද වාසනාවන්ත, ධනේ බලේ නිරෝගීකම, ජය සතුට සැනසුම, දීර්ඝායුෂ ලැබෙන, කරන කියන වෙලහෙළදාම් කටයුතු පතන සෑම සුබ කටයුත්තක්ම ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වෙන යහපත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා.